කරන්න ඒ චැනල්ෆෝ නාලිකාවට සම්පද්දා යගත්ව දක්කපු අසාත් මවුලාන ගැන ඒ පාර්ලිමේන්තු ඒ මහින්දා නන්ද අලුද්ගම මන්ත්‍රීවරය කතා කරන. ඔහු කතාකරද්දී ඔහු කියනමොකක්ද ඒ චෝදනාව හරිද වැදිදේකටරීක්ෂණ කරන්න ඕනක් ගැනෙමයි. අසාත් මවුලානගේ කවුන්් එකට ලියන ගනක් ඇවිල්ලා තියන. අසත් නවුලාා මිලියන පන්සික විදර ගයක් විකුරලා යනවා. අසත් මවලාන තව මෙතර තව ගයක් විකුරලා තියෙනවා ඒයට අතින් සල්ලියහම් ෙලා තියෙනවා මේ හැම අවස්ථාවකදම කරන්නේ අපි හඳ පෙන්වාම ඇඟිල්ල තියන වැරදක් ගැන මේරපටේ පාර්ලිමේන්තු මන්තවරු කතා කරනක්. එතුට අසත් මවුලානක් කාග කවුද ඔොහු මේ පිල්ලයන් කියන අමාත්‍යවරයා ඇත වැඩකරම කෙනෙක්.ඒ පිල්ලයාන අත්‍යවරයා කාගේ ආ්ුවල මිච්‍රරකාර වැඩකර. හ කවුන්ටල්ට බු සල්ලි ඔහු දනවත් වෙච්චා ආකාරයට මොනාණ්ඩුද වග කියන්න ඕන. මෙ හැමදාම වෙන්නේ මන්ත්‍රීවරයකෝ යම් ආණ්ඩුවට ආණ්ඩුවට පක්ෂ කෙනෙක්ට චෝදනාවක් එල්ල වනාම ඒ චෝදනාව එල්ල කරනකාගේ වැරදි කීපයක් හොයාගන ඒ වැරදි ටික පාර්ලිමේන්තුවේඇදි කතා කරලා මේ මාතෘකාව යට යවන. කෞුද මේ සිද්ධිය සම්බන්ධෙන් චනල් ෆෝ නාලිකාව හෙළිදරවු සම්බන්ධෙ ක්මනින්ම කලබල වෙලා තියෙන්නේ ඒක දැක්කම නතාවට හිතන්න පුළුවන් මේ කලබල වෙන්නේ කවුදඒ කලබලවෙෙන අය කලබල වෙන්නේ ඇයි කියන කාරණාව. අපි දන්නවා මේ රටේ පහුගිය දෙදස් පහේ ජනාධපති වරන්නේ ද. රනිල් වික්‍රපසිංහල ජනාාධීපතිවරයා සහ පහින්ත රාජ පක්ෂ ජනාධපතිවර තමයි සන්දයට ඉල්ලුවේ. මේකද අපි හැමෝ දන්න රණාවක් තියෙනවා උතුරේ චන්ද ටික රනිල් වික්‍රව සිංහ හම්බන්න තිබ් චන්ද ටික යග්‍රහණය ක්‍රරණ මැතිවරණය උතුරේ චන්ද වලක්වල ඒ ජයග්‍රහණය නැති වෙනවා එතකට ඊට පස්සේ කරාවක් ඇතිවෙනවා මේ උතුරේ චන්ද නවත්තන්න යම් කිසි කණ්ඩායමක් කරා මුදල් දුන්න කියලා තුරේ ඒ ජනාධිපතිවරණය දත් මේ වගේම සිදුවමත් වෙලා තියෙනවා ඊට පස්සේ මේ දෙදස් දහනේ තිබ ජනාධිපතිවරණය දිත් මේමගේ සිද්ධියක් වෙලා කියලා ප්‍රටටම කතා කරනවා පහස්කු ප්‍රහාරය වෙච්ච හැම වෙලායම මේ කැමරාවෙන් එලිය ඉන්න මනිස්සුක් ඕනව කෙනෙ හිරර්ද සාක්ෂයෙන් හල බලන්න කාවද මුලිම මතක්ුණේ ප්‍රස්කු ප්‍රහාරය වෙච්ච ලාරි. කාවද මතක්වුණේ ඔය අපි හැමෝම එළිය කගතා කරන්න බයයි අපිට සාක්්ෂිනෑ මිනිසුන්ට අපිට ඇගලිදික් කරලා රිජුවමයා කියලා කියන්න බැහැ නමුත් පාස්කු ප්‍රහාරය කියන වචන දෙක ඇතුළෙම, ැඟිච පිස්ස වචනක් තියෙනවා එක දේශපාලන වචනයක්. ඒ වචනය හැමෝගේම මිනිස්සුන්ගේ හිත්වල තියෙනවා. ඒ වචනය එලිපිට කියන්න මිනිස්සු බයයි මේරටේ සාක්ෂි නැතුව කිසි දෙයක් කරන්න බෑ. ඒ නිසා ඔබ තමුන්ාන්සෙලා බලාපොරොත්තුවෙන් එපා පස්කු ප්‍රහාරයට සාධාරණය හෝ ඒකේ අපරාධකරුවන් මේ රටේ ආණ්ඩුව කි. ට දවී මේ රට ආඩුවකෙන් ඔවුන ප්‍රසිද්ධ කරලා උන්ට ඩුවම්කාරව කියලා බලාපොතු වෙන්න එපා. ඒකට හේතුව ඒවලට සම්බන්ධ මිනිස්සු ඒවල්ට නීතිය ක්‍රියාත්ම කරන ආයතනවල ඒ ආයතන හසුරු වද්දිී ඒකට උත්තරයක් බලාපොරොත්තු වෙන් එ